රටේට යටින් ඉඳලා මාධ්‍ය ඉස්සරහට එන්න නැතු වැඩ කරපු එකෙක් ඉන්නවා. අපි ජනතාව ගැන විශ්වාස තිබ්බා. ජනතාව ගැන විශ්වාස තිබ්ලා අපි මේ වැඩේ හරියට කරා. සුරුතරයක් නිර්ධාරණය වෙච්ච තිරාන් නලස්සගේ කුක්කොන්ට කියනවා ලෑස්තිලා හිටපන් ඊළඟට නඩුව වලට. බයිසිකල් වල ෆොටෝ ගහලා දීලා ඔත්තු දීලා තිරාන් නලස්ස එක්ක නටපු වෙස්මුණු කාරු ටිකක් ඉන්නවා. අරගලේ විසින් තමයි මේ ජයග්‍රහණ ගෙනාවේ. ඒ නිසා මේ අරගල ඉස්සරහට රැගෙන ආ යුතුයි. ඒවා මේ පස්සේ කරන්න බෑ. තව අවුරුද්දකින් ඒවා කරන්න බෑ. ඒවා දැන් හෙට එනවා. වසන්ත සහෝදරයා එළියට අරගෙන ඓතිහාසික නඩු තීන්දුවක් අරගෙන. ඒ වගේම අපි අවධාරණය කරනවා මේ වැඩේට යටින් ඉඳලා මාධ්‍ය ඉස්සරහට එන්න නැතු වැඩ කරපු එකෙක් ඉන්නවා. ඇමති කට්ට සූපු කර කර රංජන් විජේරත්නට අඳින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න බැංකු බොළුකාරයෙක් ඉන්නවා. තිරාන් නලස් කියන බැංකු බොළුකාරයා. අපි තිරාන් නලස්ට රනිල්ටයි කියනවා අපිට එක පිට එක පණිවිඩයකුවා. ඇවිල්ලා හම්බ වෙලා මේක බේරගන්න කියලා. අපි උඹලගේ කකුල් ගාවට ආවේ නැහැ. වෙඩෙමු වගේ ඩීල් දාන්න ආවේ නැහැ. අපි ජනතාව ගැන විශ්වාස තිබ්බා. ජනතාව ගැන විශ්වාස තිබ්ලා අපි මේ වැඩේ හරියට කරා. එනිසා අපි කියනවා ඒගොල්ලන්ට ඒ වගේම තිරාන් නලස් කියන ඒ බැංකු බොළුකාරයාට කියනවා ලෑස්තිලා හිටපන්. තිරාන් නලසුයි තිරාන් නලස්ගේ කුක්කෝ වගේ වසන්තලාව හිර කරගෙන වද දෙන්න හදපු ඒ සුළුතරයක් නිලධාරීන්ට බහුතරයක් නිලධාරීන් වසන්තල විලුමේ කඳුළු සලුවා. සුළුතරයක් නිලධාරීන් වෙච්ච තිරාන් නලස්ගේ කුක්කොන්ට කියනවා ලෑස්තිලා හිටපන් ඊළඟට නඩුව වලට. එනිසා අපි මේක අරගෙන ඉස්සරහට ඒ නඩුව වලට ලෑස්තිලා හිටපන්. ඒ වගේම මේ අරගලේ ඇතුලේ වෙස්මූණු දාගෙන සෙට් එකක් ඉන්නවා. වෙස්මූණු දාගෙන අර කැලණියේ ඉඳගෙන වසන්තල ගියේ වාහන වල ඔත්තු දීලා බයිසිකල් වල ෆොටෝ ගහලා දීලා ඔත්තු දීලා තිරාන් නලස් එක්ක නටපු වෙස්මුණු කාරු ටිකක් ඉන්නවා. ඒ වෙස්මුණු කාරෙන්ටත් කියනවා උඹලගේ වෙස්මුණු ගලවනවා. උඹලගේ වෙස්මුණු ගලවෙනවා. ඒකට ලෑස්තිලා හිටපල්ලා. එනිසා අපි පැහැදිලිව ජනතාවට කියනවා අරගලගෙන විශ්වාස තියන්න. අරගලේ විසින් තමයි මේ ජයග්‍රහණ ගෙනාවේ. එනිසා මේ අරගල ඉස්සරහට රැගෙන ආ යුතුයි. සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරගන්න, ත්‍රස්තවාද ඇලැක්කීම් පනත පරාජය කරන්න, වැඩි වෙන ලයිට් බිල පස්සට යවා ගන්න, බදු පනත් පරාජය කරන්න, වැඩි වෙච් වැටු වැඩි නොවී දුක් විඳින මිනිස්සුන්ට සහනයක් ලබා ගන්න, ජීවන වීදමට සහනයක් ලබා ගන්න, එවැගේම පුජ්‍යලීකරණය කරන ආයතන බේර ගන්න. මේ හැම එකටම උත්තරේ තියෙන අරගලය ඇතුලේ. ඒවා මේ පස්සේ කරන්න බෑ. තව අවුරුද්දකින් ඒවා කරන්න බෑ. ඒවා දැන් හෙට එනවා. ලයිට් බිල හෙට එනවා, වතුර බිල හෙට එනවා, ප්‍රයිවටයිසින් හෙට එනවා. ඒ ඔක්කොම එනවා ඉස්සරහට. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලනවා දැඩිව මේ අරගලයේ නැමැති ඔබට ලැබිලා තියෙන ඒ යතුරු පිළිබඳ විශ්වාස තියන්න අරගලයට එකතු වෙන්න. අපි මේ අරගලය ජයග්‍රහණය දක්වා ගෙනියමු. මේ සමාජ ක්‍රමය වෙනස් කරන දෙන්නට මේ අරගලය ගෙනියමු. ඒ සඳහා අද අපි ලබාගත් ජයග්‍රහණය වසන්ත සහෝදරයා එළියට අරගෙන ඓතිහාසික නඩු තීන්දුවක් අරගෙන අපි ලබාගත් ජයග්‍රහණය ඒකට යොදාගමු කියලා අපි ඉල්ලා සිටිනවා.